සුබ දවසක් වේවා ආදරත් මේ තාත්ති පුතේ දුවේ. ලෝකේ අමාරුම කාණ්ඩයක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි පර්ෆෙක්ෂනිස්ට්ලා කියලා කියන්නේ. නේ. ඕනෑම දෙයක් නේ හොඳට උපරිමෙන් අංග සම්පූර්ණව කරන්නට ඕනේ. ඔබ හිතන්නේ මේ දෙකෙන් කොහේ දෙකට ඔබ වැටුනොත් ඔබ කැමැතිද? මම නම් කැමැති පර්ෆෙක්ෂනිස් කියලා තැනට ආවොත් කාර්යය. කරන දේ හොඳට කරන්නට ඕනේ, කරන දේ උපරිමෙන් කරන්නට ඕනේ, කරන දේ ලස්සනට කරන්නට ඕනේ, කරන දේ කලට වේලාවට කරන්නට ඕනේ. එහෙනස දැන් මං මගේ ජීවිතයේ ඇතුලේ මට වගකීමක් මොනවා හරි බාර දුන්නොත් ඒක මම ඇද ඇද ඉන්නේ නැහැ. හිතලා බලන්නම්කෝ කරන්න. නේ පුළුවන් විදියට මං කරන්නම්කෝ. ඉතින් මගේ මට පුළුවන් විදියට තමයි මං කරන්නේ. නැහැ මට පුළුවන් විදියට නෙමෙයි මං කරන්නේ. මම හැම කෙනා පුළුවන් හැම කෙනාටම කතා කරලා අහනවා හොඳටම කරන්නේ කොහොමද? මේක ලස්සනම කරන්නේ කොහොමද? සුවිශේෂී විදියට කරන්නේ කොහොමද? ඒකට මගේ ඉන්වෝල්වමන්ට් එකට කොහොමද? මගේ සිතුවිලි දාන්නේ කොහොමද? දැන් මේ ඔක්කොම කරලා මං කැමති ඒ කරන දේ සුපිරි විදියට කරන්න. මට මතකයි එක්තරා දවසක නේ මම එක පුද්ගලයෙක්ව මුණගැහෙන්න ගිය වෙලාවේදී මට කතා කරලා කිව්වා, මම ගිහිල්ලා කිව්වා මං ආසයි සුපුවත් තරණේ නේ මිනිස්සුන්ට ඉන්න පුංචි නේ වහලයක් ගහලා ඒ වහලේ ලස්සනට හදලා ඒක ලයිට් අප් කරලා තියාගන්න කියලා. එතකොට මට කියපු දේ තමයි නේ මොනවටද නේ බොරුවට නිකම් මේ කලබල වෙන්නේ සිත මේව කරන්නේ? ඊට වඩා නරකයිද ඔයා මේ පොල්ලතු වලින් හෙවිල්ල ගන්නකෝ තැනක්, පොල්ලතු ටිකක් හෙවිල්ලගෙන ඊට පස්සේ ඒක ඇතුලේ කරන්න. හැබැයි එයා පොල්ලතු වලින් මට හෙවිල්ල ගන්න කියපු වෙලාවේ මං ඒ කාමරෙන් එළියට ආවේ රත්‍රනම් මේ තාත්ති පුතේ දුවේ අනේ හොඳයි මං පොල්ලතු වලින් හෙවිල්ල ගන්නම් කියලා නන් නෙමෙයි. එනිසා මං එළියට ආවේ මනස පුරවගෙන. මට පොල්ලතු නෙමෙයි ඒ වෙලාවේ පෙනුනේ, මට පෙනුනා ඉතාමත් අලංකාර නිර්මාණාත්මක ශාලාවක් පෙනුනා. ඒක ඇතුලේ යන ට්‍රස් ටික පෙවුනා, යකඩ ෆ්‍රේම්ස් ටික පෙනුනා, ඒකේ ලයිට් අප් කරන විදිය පෙවුනා, ඒකේ LED වෝල් එක පෙවුනා, ඒක ඇතුලේ තියෙන ඒ ගුණාත්මක භාවයේ මේ හැඩතල ඔක්කොම පෙනුනා. එනිසා පෙනිලා මං ඒක සැබෑවක් කරගන්නේ කොහොමද කියලා එතනින් එහාට මං කල්පනා කරේ පොල්ලතු හොයන්නේ කොහොමද කියලා නෙමෙයි. ඒ පොල්ලතු ඇතුලේ හට්ටක ගහන්නේ කොහොමද කියලා නෙමෙයි මං හෙව්වේ. ඒ නිසා එදැන් පස්සේ හෙව්වා මගේ ජීවිතයට මට සල්ලි ටිකක් ඉල්ල ගන්න පුළුවන් වෙන්නේ කාගෙන්ද? කොහොමද මේක ඇත්තක් කරගන්නේ? ලයිට් ටික කොහොමද දාන්නේ? මේ හැම දෙයක්ම හිතුවා මොනවසෙන්ද? පොල්ලතු මඩුවක් ගහනවද? එහෙමත් නැත්නම් ලංකාවේ තියෙන නැත්නම් පදවිය ඇතුලේ තියෙන සභාව ඇතුලේ තියෙන සුපිරිම දෙයක් කරනවද මනුස්ස සංහතියේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට? අපේ අතේ තමයි තියෙන්නේ. මිනිස්සු හැම වෙලාවෙම අපිව, ඔබව, මාව ලෝකී එකේ කරන්න දේවල් වලට යොමු කරන්න පුළුවන්. හැබැයි ඔබ තීරණයක් ගන්නට ඕනේ ලෝකී එකේ ලෝ ස්ටෑන්ඩඩ් එකේ පල්ලැහැ මට්ටමේ දේවල් කරන්නද ඔබ දායක වෙන්නට යන්නේ, ඉහළ මට්ටමින් ඉහළ දෙයක් කරන්නද දායක වෙන්න යන්නේ? ඉනිස තමයි ගොඩක් වෙලාවට ඔබ මගින් ඇහුවොත් මං ආකිටෙක් කෙනෙක් නෙමෙයි. හැබැයි මේ බිල්ඩින් හදනකොට ලෑන්ඩ්ස්කේපින් කරනකොට ගොඩක් අය ඇවිල්ලා කතා කරලා අහනවා, මේ මිනිස්සුත් අහනවා, ස්වභාවයේ අයත් අහනවා, මොනවද අහන්නේ? අපිට කියන්නකෝ මේ මොන වගේ දෙයක් නිර්මාණය කරා නම් හොඳයිද? මේ මනස ටියුන් කරලා තියාගන්නට ඕනේ හැම වෙලාවෙම. මොනව කරන්නද? හොඳට කරන්න, ලස්සනට කරන්න. ගහක් හිටවුවා නම් ඒ ගහට වෙයිට් එකක් ඕනේ, පැලයක් හිටවුවා නම් ඒ පැලයට වෙයිට් එකක් ඕනේ, බිත්තියක් හදුවා නම් ඒ බිත්තියට වෙයිට් එකක් ඕනේ. ඒ නිසා නිකන් කරන්නම් වාලේ නෙමෙයි, කරන දේ තුළ සුපිරි දෙයක් අදටත් හෙටටත්
අනිද්දටත් සදාකාලයටම හැමදාකමත් යම් කිසි ආකාරයෙන් දේවල් සිදු වෙන්න. හැබැයි ඔබ මගෙන් අහවන අංකාරය මේ එකම දේ දිගටම තියාගෙන ඉන්නවද කියලා. සමහර දේවල් තියෙනවා එකම දේවල් දිගටම තියාගෙන ඉන්නවා. හැබැයි මගේ ජීවිතේ තවත් දේවල් තියෙනවා එකම දේ දිගටම තියාගන්නේ නැහැ. ඒවා කාලයෙන් කාලයට වෙනස් කරනවා, මොහොතින් මොහොතට වෙනස් කරනවා. ඒ නිසා පරිසරයෙන් තැනින් තැනට වෙනස් කරනවා. දැන් මේ වෙනසක් ගේන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. නැත්නම් අපි කියනවා ආච්චිගෙන් ආපු දේ තමයි තාම තියෙන්නේ, මේ අවුරුදු 1000කට ඉස්සර ආපු දේ තාම තියෙනවයි කියන එක නෙමෙයි. ඒක තියාගන්න ඕන දේවල් තියෙනවා, මේ මොහොතේදී අලුතෙන් හදන්න ඕන දේවල් තියෙනවා, වෙනස් කරන්න පුළුවන් දේවල් තියෙනවා, වෙනස් කරන්න බැරුව තියාගන්න ඕන දේවල් තියෙනවා. එනිසා හිතලා බලන්න ඔබේ ගේ ඇතුලේ ඔබ ජීවත් වෙනකොට, ඔබේ පරිසරයේ ඔබ ජීවත් වෙනකොට ඔබ කොයි වගේ ජීවත් දියාරු විච්ච කෙනෙක් වගේ ජීවත් වෙන්නට යනවද? එහෙමත් නැත්නම් සුපිරි විදියට ජීවිත ගත කරන, ගනදෙනු කරන, මේ මොහොතේ කතා බහ කරන, අවබෝධයට එන, අවබෝධයෙන් යුතුව අවධානයට යන, අවධානයෙන් යුතුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන ප්‍රබල චරිතයක් බවට පත් වෙනවද? ඒක තමයි දෙවියන් වහන්සේ ඔබගෙන් මගෙන් ඉල්ලන්නේ. එහෙනම් සිසු පිටයි.